ම ගමේ කෑමක රස බලන්න කියන්නේ කොස්මැල්ලුමක් එක්ක ඉතින් ඒ කොස්මැල්ලුම හදන හැටි අදමං කියල දෙන්නේ. මේ කොස්මැලුම බලල මේකට කැමතිනම් ලයික කත්තාන්න. එවගේමයි මෙනමක්‍රමිටවාගේයාලුත්තක ශයා කරන්න ඔයගේ වටින අදහස කමෙන්ට් එකකින් වීඩියෝකයට සඳහන් කරන්න. අයිවුවන්. අප අම YouTube චැනල එකටව ආදරම් පිළිගන්නවා. සමාර චෝටි දෝලපුතාල දන්නතුව ඇතිනේ කොස්ගෙඩියක් කපල ඒක කෑලි කෑලිවලට කපල මදුළු කපාගන්නේ මෙන්නම ඒ විදිහයටයි. ඊට පස්සේ මදුළු එක එක හර ගැන මැදින් පරල ඇටේ අයින්කරලා අනෙත් මදුරුටික හිනයට කපා ගන්න යන්නේ. කොස් මදුලු ගොඩක් කහපාට වෙලා නැති බාගෙට පැහුණුවේම තමයි ගන්නේ වනට අද මම චුට්ටක් කහපාට විච්චේවාර ගන්නවා මේකත් හරිම රසයි. මේ පෙන්නන්නේ අදේකන මේ මීට කලින් දවසක කලූපු කොස්මදුරු දෙකක්! මේ කුස්මදුලු ටිකක් ගණකමයි. සමහර තුනේ කොස්මදුලු ඉක්මනින් තැම්බෙනවා එතකොට වතර ගොඩක් ඕන වෙන නැහැ. මේක අදවයන එක මේ කොස්මදුලු හුගත්තුනේ. ඊළඟට මදුලු ටික මේ වගේ එකවු දෙක තියලා හේනියයට කපා ගන්නවා. ංචි කොස්මදුලු පහළවක් වෙතර. කපපුටික මේ වගේ භාජනය කර දාලා ඉතුර ටිකට් කපා ගන්නවා. දැන්නීළඟට කොස්මදුලු සුද්ධ කරන කොට කොස්මදලු වල මේ වගේ ඉරි තියෙනවා. මේ ඉරිත් එකට එකතු කරලා හීනිවෙන්න කපාගන්න ඕනේ. මෙන්නම මේ ක්‍රමේත මේ ඉරි දැම්මුත් තමයි කොස්මැල්ලුම කොඩා කරස වෙන්නේ. ට කලනුත්මං කොස්මැල්ලුමක් හැදවා අද මම දෙන්නෙත් තුන් දෙනට ඇතිවෙන්න පොට්ටකින් හදල පෙන්න්නම්. මේ බලන්නකෝ කොස්මදුරල් ටිකක් වැැටිපුර ඉතුර වුණාම කල්තියාගන්න කොහොමති කියලා මංවලට කියල දෙන්නම් මේ වගේ සුදුපත්තර කොල්ිකින් ඔත්තලා ශොපිම් බෑගක් එක දාලා ගැටගහලා ්‍රිච්චිකේ නෝමල් කොටසේ දවස් හතරක් පහක් විතර තියාගන්න පොළුවන් දැන් මදු ලෝලැතිපිච්ච කොස්ට ටික සුද්ධ කරගන්නයියන්නේ. කොස්සට මදිලෙන් එලීට ගත්ත හැටියම පොඩි තෙත ගතයක්ත් තියෙනවා. එතකොට මේ වගේ පොඩි මිටියකින් වගේ ගහන කොට ලෙස්සල යන්න පුළුවන්. මේ ක්‍රමයක් හරිම ලේසි. මේ වගේ තැටියක් ඩ තියලා ඒකට චුට්ටක් ඉතර ගින්දර ගාලා කොස් හැටල්ල තියන තෙතගත්තිය බේලගන්න පුළුවන්. මේලුනට පස පුංචි ගල්මෝල්ගහැන් මේ විතට යම්තන් තැල්වහම පොත්ත දෙකට ගැලවෙලා යනවා. හරිලේසි. පොත්තරි දෙන්නේ නැැ. ඒමනැත්තංඔනට ගෙදර පොල් ගෙඩි තියෙනවන කොස්සටේ රෙද්දක්කුඩ හරි ගෝනයක් කුඩහරි තියලා පොල් ගෙඩියකින් ගැහුම පොත්ත ටිකක් බුරුල්ුවෙනවා. දැක්කනේ දැම් මේ කොස් ඇට ටික ටිකක් ලොකුයි. දැන් මේක්‍රමේයට කොස් ඇට ටික සුද්ධ කරගන්න පුළුවන්. ඊළඟට ලොකු කොස්සට ටික තව ටිකක් පොඩිවෙන්න කපාගන්නවා. එතකොට අපිට ඉක්මනි තම්බගන්න පුළුවන්. ම නැත්තවා ඇට වෙනම භාජනයකට කොස් ඇටේපිටින්දාල තම්බල එහෙම ගන්නත් පුළුවන්. නීපෙන් අන්නේ කලින් බැල්ලුම් හදන විීහිටයකෙන් කොටස. දැම්ම මේ කොස්සට තික හෝදගෙනෙන්න්න යන්නේ. සෝදගනාවට පස්සේ ඇතිලේට දාලා කොස් ැරිටක වැහෙන ගානට වඩට චුට්ටක් වැඩටිවෙෙන වතර දාලා වහල තම්බ ගන්නවා. මත ඇතිව කොස් ඇට තම්මනකොට ලුණ දාන්නේපා තවත්වැදගත් ටිප් එකක්. හොඳට වැහෙන් ඇති පියෙනනක් නම් වතුෘතිකක් වැඩිදාගන්න ඕන පුංචිපුංචි දේවල්තියෙනවා අපිට ඉගෙන ගන්න. ලිපිය කින්දර කොටාක් වැඩි කරන්නපා අඩුවෙන්තියල තම්බගන්න. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන්වූ යන්න ඉගෙන ගෙන ෆස්බුක් කරහා සේදහස්ගනින් ෆොටෝස වන වැඩිම සබස්කයිබර්ස්ලා ප්‍රමාණයක්ඉන්න ශ්‍රී ලාංකික අප අම්මාචාන ලේ සමඟ ඔබත් එෙක් වන්නට නම් සබස්කයි බටින එකයි ඊළඟට තියෙන පුංචි සීනොයි ප්‍රෙස් කරලා ඊට පස්සේන ඕල් කියීන බටනික ප්‍රිස් කරන්න. දෙන්න පි කපා ගත්ත කොස්මදුරු ටික හෝද ගන්නයියන්නේ. යටින් වතුර සාස්පානත්තියලා මේ වගේ ස්ත්‍රේණයකට කොස්්ටික දාලා මේවිදියට අතුල්ලලා හෝදලාරගන්නවා. දැන්නපේ කුබඩු ටික බලමු මහදරු තේහිදිි කාලයි, සූදුරු පුරෝපු තේහිදි කාලයි. අබතයහිදි කාලයි ගම්මිරි ස්තේහිදිි භාගයයි. මේ තියෙන්නේෙ අබ කොඩු. ඔයයට අබ ඇටනැත්තං කුඩුදාගන්න පුළුවන්. ඊලනට අපිට රතුරුණවිික් පහක් සිුදුරුණභික්තුනක් අවමලස් කරල් හතරක් විදර ඕනේ. මේ තියනෙ අපි අමචනලෙකේ හැද කහපස්ටක ප්‍රථමවරට කියල දුන්නේ අප අමචනලෙකින්. පොල්කෝප තුංකාලයි භාගඩි චුට්ටක් වැඩියෙන් ලොනුත් කපාපු තේහැදිී භාගයයි තෞ්චුත්තකයි. ඊළඟට අපිට කරපංච චුත්්තක් වැඩිපුර ඕනේ කරපිච ගොඩාක් නැත්තං දෙකක් විතර දාගන්න.මීතිීන් අපිට ඕන වෙන දේවල් වීඩිය එක පෝස් කරලා ඒකිවේ නවත් තල බලල ලයාගන්න. වීඩිය එකට දිස්කිප්ෂන් බොක් එකෙත් තිේෙනවා. දැන්මම අටික වංගිටීට දාල මේ වගේ පොඩි වෙනකං අඹරගන්නවා. ඔයට වංගිටියයක් නැත්තං මෙන්න මේ වගේ අබ කුටි චුට්ටක් එකතු කරගන්න. දැන්මම වංගිටීතදාලා සූදුරුයි මාතුරුවත් කුඩු කරගන්නවා. ගොඩාක්ම කුඩු වෙලා නැහැම මෙතන ගොඩාක්ම කුඩු කරගන්න ඔන්න ඒහෙම කළක් ප්‍රශ්නයක් නැහැ. උදුරුව ඇයට මාදුරු ඇයට නැත්තං තුනපාකුඩු තියහෙෙන කාලක් ඉදිර එකතු කරගන්න. කමිරි සට තේහෙැදිපාගේ ඇත්දාලා හොඳට අම්ඹරගන්නවා. මේකටම සුදුරුවුණුටිකක් දාල තලාගන්නවා. ැන්නේළඟට පොල්තිිකතාාල වංගටීතියෙන සේරම කලවන් කරනවා. දැන්වාට බ්ලෙන්ඩ ජායකන්නත්තං කරපිංච ටික වංගිටීටම දාල කොටාගන්න. මේ දෙකමනැත්තම් මිරිස් ගලේ අඹරගන්න. කල්පිංචටි බ්ලෙන්ඩ ජයකේ අඩියටම දැම්මේ හොද තම්පරගන්න ඕනේ නිසයි. දැන් ප්ලන්ඩ ජායකට අම විදිෂ්ටිකත් දා කන්නවා. ලනුටිකමම වංගේ ජිතදානවා ඒකටුවමම කාහි්ටිකත් දාගන්නවා. මේ කාපේස්ටික ගෙදරහැදුවේ මෙන්න මෙතන වීඩිය කේතිේනො මේක බල්ලා කාපේස්්ටික හදාගන්න. ඊළඟට ලොුණු කුරුටිකත් මේකට දාගන්නවා. දාලා යන්තන් කොටාගන්නවා. ඩැංවල කරපංච ටික බ්ලන්්ඩේ එකක් නැත්තං වංගේ ජිතදානොන මේමගේ චූටිවෙන්න කපල වංගේ ටිටදාල කොටාගන්න. ඟගිීත්තිිච සේරමටි එකක බ්ලෙඩ ජයකට දාල එකරවමත් දෙකක් කරකවගන්නවා. ඊට වැඩිය කරකවන්නපා! මීතියෙන මගේ අෞෂදීය පොල් මැල්ලුම් මිශ්‍රණය. දෙන්නපේ කොස්සටටික තැම්බිලාද කියල බලමු! කොස්සටටික නම් තැම්බිලා වතුරටිකකුත් යෙනවා සමහර කොස්සරතියවා තැම්බෙන්න්න විලායනවා එහෙමනං තව අත්‍රචුට්ටක් පැදියෙන්දාගන්න. උනුව අතරටිකද්ධානුවන වඩාහොඳයි. දැන් අපි හීනයට කපාගත්තු කොස්ටික ඇතිලියට දාගන්නවා. වතරෝ මදී වගේ නක්කා වතර චුට්ටත් දාගන්න. දැන් ජායකය තියෙන මැල්ලුම සේරම පරිසමින් එලියට අරගෙන ඇතිලියට දාගන්නවා පොල්ටික කලවන් කරන්න උඩින් මේ වගේ තියෙනවා. ගැන් මහලා හොඳට මාටුකින්දරේ විනරි දෙකත් වනක් විතර තම්බගන්නවා. ිනාි තුනුකට පස්ස අරලා හැන්ඳෙන් මේ වගේ පොල්ටික සේරුම කලවන් කරනවා. හොඳට මත්තක තියාගන්න සමාර කොස්තිනව වතර චුත්්තක් වැඩියල්ලනෝ තැම්බෙන්න්න. සමාරය වනත් ධාපු ගමන් තැම්බෙනවා. ඒ වගේ කාල බලන්න තැම්බිල මදී වගේ හිතනවන තවත්තර චුට්ටත්දාලක් තම්බ දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ.ඇගේ කොස්මැල්ලුමනන් හොඳට තැම්බිලා දැම්මන් කලවන් කරලා. කරමඩින් මහලා ලිපේඉින්දල් හොඳටුමටු කරනවා. තව විනාඩි දෙකකට පස්සේ ලිපෝෆ් කරනවා. දැක්කනේද පුජ පුංචි ටිපස් ගොඩාරියත් තියෙනවා මේ වගේවා උයනකොට දැනගන්න ඕනෙ දේවල්. දැන් ලිපෝෝෆ් කරලා ලිපෝටෝ හොම විනාඩි පහක් විතර තියෙනවා. ඊට පස්සේ බෙඩා ගන්නවා. ලුණු රස බරනව මටනල් ලුණු ගානයි. හොමෝ! හලු සුවදයි! මේ පලන්න අඩයාලලේම නැහැ. පටකිරී පඩගිෙනී කොසල් වතයකන්න වරගෙනේ. වත්්‍යකඩාපු වම්බොටෝලින් හිඳෙන්නවම්බොටූ යලා තලපත් මාලුකරය මිරිසට වයලා මේ බලන්නකෝ මේ තියන්නේ වීටයක ඒකමක් කලින් දැම්ම දැක්කෙ නැත්තම් බලන්න! කොටුකුල සම්බූලයයි කරවිල බෙදලා! ගමේකෑම ගමේකෑම හරිම ලසයි. ම්! හරිම පඩගෙනේ! ටත් පරිිගෙන හඇතු නැඉන්න මේ විතීත ඔය කොස්මැල්ලුම හදවාම අපේ ෆිස්පුොක් ෆෑන් පේ්ච එකට ඔයාග ෆොටෝෂයා කරන්න මේවගේ ගමේ රසටොයින ගමේකෑම අපේම ජැනල්ලිකගේ ගොඩාරියත් තියෙනවා. මීතියෙන්නේ කොළමැල්ලුම් චිකන්කරි මාලුකරේ කරවල බැතුම කරවිල බැතුම මීතියනි මිරිස් පැතුම මේකත් ඔයා බැරුවන්නත්දක් බලලාහදාගන්න. මේ වගේ වීඩියෝස් බලාගන්න ඔයාගේ දුණාත පැත්ත තියෙනේ රතුපාල දැන්සිනේ තලේ උඩ කෙලවර තියෙන ලංකේ කලික් කරන්න. ඔයා අපයම් මගේ වීඩියෝ හයෙන කෙනෙක් නම් ඔයාගේ ෆෝර්ණකට වීඩියුව එකක් එනකොට වීඩ එකවම් පැත්තේ මෙන්න මේ අපයම්මගේ පින්තුරෙ තියෙනවද කල් බල කලික් කරන්න. බොහෝම ස්තූතියි!